ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලබාගත් ගොඩක් ජයග්‍රහණ පිටපස්සේ හිටපු දෙවැනි චරිතයක් තමයි මුත්තයා මුරලිදරන් කියන්නේ. මුරලි නිසා ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබුණු ජයග්‍රහණ අපමණයි වගේම තමයි ක්‍රිකට් නිසා මුරලි තරම් නිඳා විඳපු කෙනෙක් තවත් නැති තරම්. පන්දු දමාගස්සන චෝදනාව මුරලිට එල්ල කරන්න ප්‍රධානත්වයේ සුදු ජාතිකයෝ ගනිද්දී ඉන්දියාවේ බිෂන් සිං, ඩේවිඩ් වගේ කළු සුද්දොත් මේ වැඩේට උල්පන්දන් දුන්න මතක ඇතිනේ. කොහොම හරි මුරලිට මාධ්‍ය වලින් බටහිර රටවල පහර පිට පහර ගන්න වැඩේ හදලා දුන්නු විනිසුරු තමයි ඕස්ට්‍රේලියාවේ ඩැලර් හෙයා කියන්නේ. ඩැලර් හෙයා තමයි පිටිය මැද්දේ මුලින්ම මුරලිගේ පන්දුවේම නීති විරෝධී කියලා චෝදනා කරන්නේ. ඒ මීට අවුරුදු 22කට කලින් ඕස්ට්‍රේලියාවේ තිබුණු ටෙස්ට් තරඟයකදී තමයි මුරලිට මේ චෝදනාව එල්ල වෙන්නේ. එදා චෝදනාව එල්ල කරද්දී ප්‍රතිවාදී කණ්ඩායමේ හිටපු ස්ටීව් වෝ සිද්ධියට අවුරුදු 22ක් ගත වුණාට පස්සේ කියනවා එදා මුරලිට හෙයා කරපු වැඩේ වැරදි කියලා. වෝ කියන්නේ එදා ඒ වැඩේ හෙයා කරේ මුරලිට අගෞරවයක් කරන අදහසින් කියලා. ඒ වගේම මේ ඕස්ට්‍රේලියා ක්‍රීඩකයා කියන්නේ මේ විදිහට පිටිය මැද ක්‍රීඩකයෝ අසරණ කරන වැඩේ තමන් අනුමත කරන්නේ නැහැ කියලා. ඇත්තටම එදා මුරලි පිටිය මැද අසරණ වෙන්න තිබුණත් ඒ වෙලාවේ අපිට කොන්ද කෙලින් තියෙන නායකයෙක් හිටිය නිසා මුරලි නෙමෙයි පිටිය මැද අසරණ උනේ විනිසුරු ඩැලර් හෙයාමයි. වැඩිදුරටත් අදහස් දක්වලා තියෙන වෝ කියන්නේ හෙයා වගේ මුරලිගේ පන්දුවයම නීති විරෝධී කියපු රෝස් එමර්සන් කරෙත් ලොකු වරදක් කියලා. මුරලි පිටදඟ පන්දුවයමේදී වගේම කිසිම අතනෙවීමක් වෙන්න විදිහක් නැති පාදක පන්දුයම් කරද්දී මුරලිගේ පන්දු නිපන්දු කියලා කිව්වේ එහෙම කියනවා කියලා කලින් හිතාගෙන හිටපු නිසා කියලා තමයි වෝ කියන්නේ. අවුරුදු 22ක් ගිහින් හරි ඇත්ත කියපු එක ගැන ස්ටීවෝට අපි ස්තුති කරන්න ඕන. වගේම තමයි එදා අවුරුදු 22කට කලින් මුරලි විනාශ කරලා දාන්න සුද්දන්ට ඊට ලැබුණා නම් අද කිඹුල් කඳුළු හෙළන කවුරුවත් ලෝක වාර්තා තියපු මුරලි ගැන දුක් වෙන විදිහට එදා විනාශ වෙලා ගිය තරුණ ක්‍රීඩකයා ගැන නම් කතා කරන්නේ නැහැ කියන එක නම් අපිට කියන්න පුළුවන්. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේවල් බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපිට subscribe කරන්න, තවත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් ලංකා තුලින් හමුවෙමු තවත් අලුත් වීඩියෝවක් සමඟ.